net news ipoan vela udasana 6:25 මාත්‍යාචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන net news උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news මෙදිරේ සිට මම භාෂිනී ආරියරත්න ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ත සිල්වා ප්‍රතිබින් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල net news සිරස්තල දෝෂණ විරෝධී පනත් කැටුම් පද පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආද नय प्रतिव्यूहगत राजपक्ष वरुण सह सजित नुमेतिव नव संधान पार्श्व साक्षावक विवेचने पा वेडपिलिविल कडिनाम करन्न बेसिल गेन पोहोट्टुवे दिस्त्रिक नायकेंट देनुम देमाग टाइटैनिक बेली मटगो सतुरुदान वो सबमरीने सिवी में मिहियुम संधा कालिय हरस्वन लकुनु नेट न्यूज ओब वेनुवेन दिविहिमियन नेट न्यूज नेट न्यूज දෝෂණ විරෝධී පනත් කෙටුම් පත දෙවන වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. එම පනත් කෙටුම් පත ගෙනීමේ අරමුණු පිළිබඳව කරුණු දක්වෝ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ. අපි ගිය අවුරුද්ද මැයි මාසේ අපි වර්තමාන ජනාධිපති අගමැති වෙලා ආණ්ඩුවක් පිහිටවපු ගමන්ම අපි ගෙනාවා 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. මේ දූෂණය වැළැක්වීම සඳහා අවශ්‍ය මූලික පදනම අපි ඇති කළේ 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සියලුම කොමිෂන් සභා ස්වාධීනව කටයුතු කළ හැකි ආයතන බවට මුලින්ම පත් කළා. හැබැයි අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඒවා ස්වාධීන කොමිෂන් සභා බවට පත් කළාට මේ කියන දැනට තිබෙන අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ පනතේ තිබෙන දුර්වලතාවයන් එක්ක කොමිෂන් සභාව ස්වාධීන වුණාට වැඩක් නැහැ. දත් නැති කොටියෙක් වගේ කොමිෂමක් අපිට තියෙනවා. ඒක නිසා කොමිෂම ශක්තිමත් වෙන්න ඕන. ඒක නිසා අංග සම්පූර්ණ දූෂණ විරෝධී පනතක් දැන් අවුරුද්දක් තිස්සේ මුලින් අවුරුදු 3ක් මේ අවතාවෙත් අවුරුද්දක් තිස්සේ අපි නොයෙකුත් ආයතනත් එක්ක සාකච්ඡා කරා. විශේෂයෙන්ම IMF එක මේ පිළිබඳව ලොකු නන්දුවක් දැක්වුවා. වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දැනට පවතින නීතියද නව පනත මගින් වෙනසකට ලක්වන බවයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ. අපේ රටේ මෙතෙක් තිබුණේ වත්කම් සහ බැරකම් ප්‍රකාශන පනත සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලී සකස් කරපු එකක්. ඒක බොහොම යල්පැන කියපු එකක්. ඒකේ වගවීම පිළිබඳව ලොකු ප්‍රශ්න තියෙනවා. ඇමතිවරු මන්ත්‍රීවරු තමන්ගේ ප්‍රකාශන හදලා ජනාධිපතිට බාර දෙනවා, මන්ත්‍රීලා කතානායකතුමාට බාර දෙනවා, රාජ්‍ය නිලධාරීන් අංශ ප්‍රධානීන්ට බාර දෙනවා. ඒවා සීල් කරලා තියෙනවා. ඒකක් ලබා නොදුන්නත් අධිකරණයෙන් රුපියල් 1000ක දඩයක් තියෙනවා. එතකොට ඒකට යටත් නැති බොහෝ කණ්ඩායම් ඉන්නවා. ඒ කණ්ඩායම් සියල්ල අපි මේකට ඇතුල් කරලා තියෙන අපි ඒක පටන් අරන් තියෙන ජනාධිපති. ජනාධිපතිත් දෙන්න ඕන. එතකොට ආණ්ඩුකාරවරු, මහ ඇමතිලා, තානාපතිලා, මහ කොමසාරිස්ලා, කොමිෂන් සභාවල කොමසාරිස්වරු මේ සියලු දෙනා අපි අලුතෙන් තමයි මේකට ඇතුල් කරේ. එතකොට මීට පස්සේ දෙන එක සීල් කරලා පෙට්ටිය වහලා තියන්නේ නැහැ. ඒක අධීක්ෂණය කරන්න, පරීක්ෂණය කරන්න, පරීක්ෂා කරලා බලන්න බලය තියෙනවා අල්ලස් කොමිෂමට, දූෂණ විරෝධී කොමිෂමට. එතකොට ඒවායේ යම් වත්කම් වල වෙනසක් වීමක් තිබෙනවා නම් පරීක්ෂණ පවත්වලා අයිතු ලෙස උපයා ගැනීම තියෙනවා නම් ඒවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නත් බලය තියෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් එක්ව නව දේශපාලන සංධානයක් පිහිටුවා ගැනීමට මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වනවා. රාජපක්ෂ පවුලේ සමාජිකයින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර නොගනිමින් එම සංධානය පිහිටුවීමට සාකච්ඡා පැවැත්වෙන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. එම තොරතුරු ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙතගෙන එන නිත් නිවුස් කනින් කොනින් විශේෂංගය දැන්. කනින් කොනින් ඇසුණු කතා. කනින් කොනින් ඇසුණු කතා. ඉදිරි මැතිවරණයක් ඉලක්ක කරගනිමින් අලුත් දේශපාලන සංධානයක් පිහිටුවන්න පාර්ලිමේන්තුවේ පක්ෂ කිහිපයක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ වෙනකොටත් සාකච්ඡා ආරම්භ කරලයි තියෙන්නේ. මේකට පොහොට්ටුවේ ඉන්න
ලොකු පිරිසක් ඒ විතරක් නෙමෙයි සමගි ජන බලවේගයේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් පානිදහස් පක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පිරිසකුත් මේ හදන්න යන සංධානයට එකතු වෙන්න මේ වෙනකොටත් සාකච්ඡා පවත්වනවා කොටින්ම කියනවා නම් මේ සංධානය රාජපක්ෂවරු සහ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සම්බන්ධ කරගන්නේ නැතුව තමයි පිටවන සූදානම් වෙන්නේ සහ සාකච්ඡා කරගෙන යන්නේ සාකච්ඡා මෙහෙවන්නේ නම් පොහොට්ටුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙන්නේ දැනට මේ කියන පක්ෂවල මන්ත්‍රීවරුන් 80ක් විතර මේ කියන සංධානයේ ගොඩ නැගුවොත් මේකට එකතු වෙනවා කියලා තමයි අපිට නම් කණින් කොණින් ආරංචි වෙන්නේ ඒ විතරක් නෙමෙයි ඊයේ පාර්ලිමේන්තුවේදීත් මේ කියන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 3 දෙනා විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන් එක්ක මේ ගැන යුහුසුලුව කතා කරලා තියෙනවා කියලත් අපිට කණින් කොණින් ආරංචි විකාශන අධිකාරී පනත් කැටුම් පත ගැන ආණ්ඩුවේ ඉන්න එංගලු ඉන්නේ සමහරු කියනවා IMF එක දාපු කොන්දේසියක් නිසා ගේන්න කියලා හැබැයි IMF එකේ කිසිම සම්බන්ධයක් ආරී පනත් කැටුම් පතට නැහැ කියලා තමයි ආණ්ඩුවේ ඉන්න ප්‍රබලයෝ නම් කතා වෙලා තියෙන්නේ ඒත් එක්කම පසුගිය සතිවල තිබුණු කැබිනට් මණ්ඩල රැස්වීම වලදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා දිගින් දිගටම කියලා තියෙනවා මේක ඉක්මනට ගෙනලා සම්මත කරගන්න ඕනි කියලා කොහොම වුණත් සෝෂල් මීඩියා නියාමනය කරන්නත් පනතක් තියෙනවනේ හැබැයි මේක තාම පාර්ලිමේන්තුවේ ටුවටවත් ගෙනල්ලා නැහැ. විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා නම් කියලා තියෙන්නේ අපි සෝෂල් මීඩියා නියාමනය කරන පනත ගේන්න කලින් විකාශන අධිකාරී පනත් කැටුම් පත පාර්ලිමේන්තුවට ගේන්න ඕනි කියලා. මේ ගැන කිව්වට පස්සේ මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියලා තියෙන්නේ දැන් විකාශන අධිකාරී පනත් කැටුම් පත එළියට අවිලා තියෙන නිසා මේක ගැන හැමෝම කතා වෙනවනේ. ඒ නිසා මුලින්ම විකාශන අධිකාරී පනත් කැටුම් පත ගෙනල්ලා මේක ඉවර කරමු කියලා. කොහොම වුණත් සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය නියාමනය කරන්න ගේන පනතටත් ආණ්ඩුවේ ඉන්න සියලුම අමාත්‍යවරු එවැගේම මන්ත්‍රීවරුන් බොහොම එකඟව මේකට කැමැත්තෙන් ඉන්නවා කියලා තමයි අපිට කණින් කොණින් ආරංචි වෙන්නේ. මුජිබර් රහමාන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්සුනේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්නනේ. හැබැයි තවමත් පළාත් පාලන මැතිවරණයට දිනයක් නැහැ. මුජිබර් රහමාන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ළඟ ඉන්න අය තමන්ගේ හිතවත්තු මේ දවස්වල කියනවලු අපරාදේ ඔයාට පාර්ලිමේන්තුවේ ඉන්න තිබ්බේ ඔයාට පාර්ලිමේන්තු මන්ත්‍රීකම තමයි ගැලපෙන්නේ ඔයා අයින් වුණ එක නම් සෑහෙන්න අපරාධයක් කියලා මේ අතරේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියනවලු ඒක ඇත්තනේ ඔයාගේ හිතවත්තු කියන කතාව හරි ඔයාට අයින් වෙන්නේ නැතුව ඉන්න තිබ්බේ ඔයාගේ කටහඬ නැතුව පාර්ලිමේන්තුවත් එක්ක පාළුයි කියලා සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියලා තියනවා කියලා තමයි අපිත් නම් ආරංචි වෙන්නේ ජාතික ජන බලවේගයේ විධායක සභාව පසුගිය දවසක රැස් වෙලා තියෙනවා. ඔවුන් කතා කරලා තියෙන්නේ මේ ඡන්ද හිමි නාමලේඛනය අලුත් කිරීම සහ අලුතෙන් ඡන්ද ලියාපදිංචි කිරීම ගැන. ග්‍රාම නිලධාරීන් නම් මේක හරියට කරන්නේ නැහැ. මේක සාර්ථක නැහැ කියලා තමයි මේ අය කතා වෙලා තියෙන්නේ. මේක සාර්ථක නැහැ කියලා ඔවුන් මැතිවරණ කොමිසමටත් මේ වෙනකොට දැනුවත් කිරීම කරලාලු තියෙන්නේ. ඒ වගේම තමයි මේ වෙලාවේ ජාතික ජන බලවේගයේ ඕනෑම ඡන්දයකට සූදානම් කියලත් අපිට කණින් කොණින් ආරංචි වෙනවා. ආණ්ඩුව ඉතින් කැමැත්තෙන් නම් ඡන්දයක් කොහොමඩවත් දෙන්නේ නැහැ. අපි තමයි කියලා බලෙන් ඉල්ල ගන්න ඕනේ ඡන්දයක්. මොකද ඉතින් මේක ඡන්දයක් පවත්වන්න ඕනේ කාලයක්නේ. ඒ නිසා ජාතික ජන බලවේගයේ Tamange දේශපාලන කටයුතු ඉදිරියේදී ඒ කරන සියල්ලක්ම මැතිවරණයක් ලබා ගැනීම සඳහා සිදු කරන ක්‍රියාවලියක් කියලා මෙයයි කතා වෙලා තියෙනවා කියලත් අපිට ආරංචි වෙනවා. මේ අතරේ අද දිනේදී පාර්ලිමේන්තුවට දූෂණ විරෝධී පනත ගේනවා. දැන් මේකට ඡන්දය ලබා දෙනවද සංශෝධන ඉදිරිපත් කරනවද කියන එක සම්බන්ධයෙන් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් කතා බහ වෙලා තියෙනවා. ඔවුන් නම් කියන්නේ මේකට අපි පොදුවේ කැමති. හැබැයි මේකට සංශෝධන වගයක් ගේන්න තියෙනවා. ඒ සංශෝධන ටික ගෙනාවම අපි බලමු කොයි විදිහටද මේ පනත එන්නේ කියලා. එහෙම අපි එකතු කරන සංශෝධන ටික මේ පනතට දූෂණ විරෝධී පනතට එකතු කරොත් අපි ඒකට ඡන්දය ලබා දෙනවා කියලා විපක්ෂ ෂේ මන්ත්‍රීවරුන් කතා වෙලා තියෙනවා කියලයි අපිත් නම් කණින් කොණින් ආරංචි වෙන්නේ. නිදහස ජනතා සංධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සමගි ජන බලවේගයේ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ව පසුගිය ඉරිදා දිනේදී හමු වෙලා තියෙනවා GLPDS පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේදී. සාකච්ඡාව ඉවර වෙලා GLPDS පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ ආපු පිරිසට රාත්‍රී භෝජන සංග්‍රහයකුත් දීලා තියෙනවලු. මේ අතරේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ඊයේ උදේම
නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දිස්ත්‍රික් නායකින්ව කැඳවලා සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. එක එක්කෙනා විවේචනය කර කර ඉන්නව නෙමෙයි. තමන්ගේ දේශපාලන කටයුතු තමන්ගේ පක්ෂ වෙනුවෙන් මොනවාද කරන්න කියලා හිතන්න. ඒ වැඩපිළිවෙල ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න. තවත් අපිට පරක්කු වෙලා යන්න ගමනක් නැහැ. ඉක්මනට මේ තියෙන දේශපාලන කටයුතු ටික ඒ වැඩපිළිවෙල ජනතාව අතරට ගෙනියන්න ඕනි කියලා බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා උපදෙස් ලබා දීලා තියෙනවා කියලා තමයි අපිට නම් ආරංචි වෙන්නේ. මේ අතරේ දැන් පහුගිය කණින් කොණින් වැඩසටහනේදී අපි ඔබට කිව්වනේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ ඇමතිකම් දෙන්න කියලා ජනාධිපතිට කලින් යවුවා මන්ත්‍රීවරුන්ගේ නම් 10ක ලිස්ට් එකක්. හැබැයි ඒ ලිස්ට් එක දෙකට අඩු වෙලා කියලා. කොහොම වුණත් ජනාධිපතිවරයා විදේශගත වෙලා ඉන්නේ මේ දවස්වල. නැවත ලංකාවට ජනාධිපතිවරයා ආවට පස්සේ අමාත්‍ය ධූර 6ක් දෙන්න නියමිතයි කියලාත් අපිට කණින් කොණින් ආරංචි වෙනවා. අනේ මන්දා ඉතින් බැසිල්ගේ ඇමති ලිස්ට් එක දෙකේ ඉඳලා ආයේ 6ට නැගලද මන්දා. කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා විශේෂංගයේ වීඩියෝව net news youtube නාලිකාවට පිවිස නැරඹිය හැකි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයට පෙර මෙරට බැංකු පද්ධතියේ අක්‍රමික ණය අය කර ගැනීමේ කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැළුණු අයවැය කාර්යාල පනත කැටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. බැංකු පද්ධතිය ආක්‍රමික ණය එහෙම නැත්නම් අය කරගැනීමට නොහැකි වූ ණය එහෙම නැත්නම් non performing loans ගන්න කීය. පසුගිය මාර්තු 31 වෙනිදාට බිලියන 1350යි. බිලියන 1350 කියන්නේ ඉන්ලන් රෙවෙනියු එකේ ඒ ආදායමට සමාන ගාණ. ප්‍රතිශතයක් හරියට කීය 13%යි. වෙනත් රටවල මේ ගාණ කීය? ඉන්දියාවේ 5.8යි, මැලේසියාවේ 1.8යි, තායිලන්තයේ 3.1යි, පකිස්තානයේ 8යි, ලංකාවේ 13යි. මේ ණය අය කරගැනීම සඳහා කිසිම ක්‍රියාමාර්ගයක් අපේ රාජ්‍ය බැංකුව හා බැංකු පද්ධතිය කරගෙන තියෙන 100ට 13ක් තැම්පත් කරුවන්ගේ සල්ලි වංචනික ව්‍යාපාරිකයන් කීප දෙනෙක් අතර ගිහිල්ලා කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙනින් මම උදාහරණයක් හැටියට මේ පාර්ලිමේන්තුවේ මෙහෙලිදරව් වෙච්ච කරුණු අනුව එක්තරා සමාගමක් මත්පැන් සමාගමක් මහ බැංකු වංචාවට සම්බන්ධ වෙච්ච සමාගමක් බැංකුවෙන් ගත්ත ණය අපකරේට තිබ්බේ එකම දේපොළ ඒ දේපොළ වටිනාකම් වගේ කීප ගුණයක ණය aran තියනවා දෙකම එකතු කළාට පස්සේ රුපියල් බිලියන 7ක පොල්ලක් කියලා තියෙනවා මොකක්ද aran තියෙන පියවර මට ලයිස්තුව කියවන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීලා ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ හිටවු මන්ත්‍රීලා ඉන්නවා ඇතැම් ඇමතිලා ඉන්නවා හොඳ බෙන්ස් රටවල යනවා කොළඹ හතේ ජීවත් වෙනවා හැබැයි අහිංසක තැම්පත් කරුවන්ගේ සල්ලි වලින් තමයි මේ නැටිල්ල නටන්නේ ඒ නිසා මුදල් අමාත්‍යාංශයට වගකීම තියෙනවා මේ බැංකු පද්ධතිය ස්ථාවර කරන්න නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට කලින් මේ අක්‍රමික ණය ප්‍රමාණය දරාගත හැකි ප්‍රමාණයකට ගැනීම සඳහා ඉක්මන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න මේ අතර රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න පැවසුවේ මහ බැංකුව පසුගිය කාල සීමාවේදී ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කළද එහි වාසිය මෙතෙක් ජනතාවට ලැබී නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියා. බැංකු සඳහා ලබා දුන්න ඒ සහනය සාමාන්‍ය ජනතාව මේ සහනය ගිහිල්ලා නැහැ. මේ නිසා සාමාන්‍ය ජනතාව ණය අරගෙන තියෙනවා. මේ ණය සඳහා කිසිදු සහනයක් ලැබිලා නැහැ සාමාන්‍ය ජනතාවට. මේ නිසා සාමාන්‍ය ජනතාව තැම්පත් කරලා තියෙන ඒ තැම්පත් සඳහා පොලිය අඩු වෙලා තියෙනවා. හැබැයි ණයගත් වාරික සඳහා කිසිදු පොලිය අඩු කිරීමක් වෙලා නැහැ. ඒක මේ දක්වාම ඒ මට්ටමම තියෙනවා. ඒ ක්‍රියාවලිය යන්නේ නැත්නම් අපි මහ බැංකුවත් ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා විදිහට දැනුවත් කරනවා ඒ දැනුවත් කරලා අපි බලාපොරොත්තු වෙනවා ඒ පළමුවෙන්ම ජනාධිපතිවරයාත් ඒ වගේම මහ බැංකුවේ අධිපතිවරයා දැනුවත් කරලා මේ සඳහා යම් ක්‍රියාවලියකට යන්න අපි බලාපොරොත්තු වෙනවා රත්නපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් 13 දෙනෙකු විශ්‍රාමයේ ආයුතු දිනය දන්වමින් ලිපි නිකුත් කර තිබෙනවා. ඒම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ඩී.ඒ. රොඩ්රිගේ විසින්. ඒ අනුව ජූලි මාස පළමුවනදා සිට විශේෂඥ වෛද්‍යවරුන් 3 දෙනෙකු සහ වෛද්‍යවරුන් 3 දෙනෙකු විශ්‍රාමයේ ආයුතු වනවා. සෙසු විශේෂඥ වෛද්‍යවරුන් සිවුදෙනා සහ වෛද්‍යවරුන් 3 දෙනා විශ්‍රාමයේ ආයුතු වන්නේ ලබන වසරේ ජනවාරි පළමුවනදා සිටයි. අංක 2310 ඇලිරක් 7/2022 දෙසැම්බර් මාස 12 වන දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව අදාළ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 13 දෙනාට විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් එලෙස ලිපි නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත් රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් 176 දිනක විසින් අභියාචන අධිකරණය හමුවේ රීට් පෙත්සම පසුගිය දා ගොනු කර තිබුණා. පෙත්සම්කාර විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට 1 ඔක්තෝබර් මාස 17 වෙනිදා රැසූ අමාත්‍ය මණ්ඩලයේ විසින් ගත් තීරණයක් ගෙන ඇති බවයි. මේ අත්නොමතික මෙන්ම අසාධාරණ තීන්දුවක් දැයි පෙන්වා දුන් ඔවුන් කියා සිටියේ විශේෂඥ වෛද්‍යවරුන්ට අවම වශයෙන් වයස අවුරුදු 63 දක්වා සිය සේවය කිරීමට අවස්ථාව තිබිය යුතු බවයි. හෝමාගම නියත කළ ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ නාඳුරණ පිරිසක් විසින් පැමිණ අදාළ පුද්ගලයාට වෙඩිතබා බලා ගොස් ඇති බවයි. එම වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබමින් සිටියේදී ජීවිතක්ෂයට පත් වුණා. ඔහු 46 හැවිරිදි දිවියෙහි පසු වූ පුද්ගලයෙක්. වෙඩිතබා පළාගේ සැකකරුවන් අතනඟුට ගැනීම සඳහා හෝමාගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අට්ලන්ටික් සාගරයේ ගිලී ගිය සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ඉතිරිව ඇති සුන්බුන් නැරඹීමට පිරිසක් රැගෙන ගොස් තිබියදී අතුරුදන් වූ සබ්මැරිනයක් වැනි කුඩා යාත්‍රාව සොයා ආරම්භ කළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. එහෙත් එහි සිටින මගින් පස් දෙනාට නිරුපද්‍රිතව එම යාත්‍රාව තුළ සිටිය හැකි කාලය ඉක්මනින් ගතව යන බවයි විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පැය 96ක පමණ කාලයක් එම පිරිසට සබ්මැරිනයකට සමාන අදාළ යාත්‍රාව තුළ සිටීමට අවස්ථාව තිබුණා. එහෙත් ඔවුන් අතුරුදන් වූයේ එකොත් ඉරිදා දින බැවින් මෙවන විට අදාළ පුද්ගලින් පස් දෙනා හට තවදුරටත් යාත්‍රාව තුළ සිටිය හැකි කාලය පැය 40කටත් අඩු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව එම පිරිසට නිරුපද්‍රිතව සිටීම සඳහා තවදුරටත් ඉතිරිව ඇති කාලය ඉතිරිවැති කෙටි කාලය තුළ කෙසේ හෝ යාත්‍රාව සොයා ගැනීම සඳහා අමෙරිකානු නාවික හමුදාව, ගුවන් හමුදාව, වෙරළ ආරක්ෂක බලකාය සහ කැනඩියානු වෙරළ ආරක්ෂක බලකාය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එම සෝදිසි බෙහෙවුම සඳහා සහාය වීමට මෙවන විට ප්‍රංශයේදී ඉදිරිපත් වී සිටිනවා. කෙසේ වෙතත් ඇමරිකානු වෙරළ ආරක්ෂක නිලධාරීන් පවසන පරිදි මෙවන විටත් ඇට්ලන්ටික් සාගර පතුලේ ටයිටැනික් නෞකාවේ සුන්බුන් පවතින ප්‍රදේශය ආශ්‍රිතව වර්ග සැතපුම් 7600ක ප්‍රදේශයක් ආවරණය වන පරිදි සෝදිසි කිරීම සිදු කර අවසන්. එම සීමාව ඇමරිකාවේ කෙනෙක්ටිකට් ප්‍රාන්තයේ භූමි සීමාවටත් වඩා වැඩි බවයි ඔවුන් පවසන්නේ. පවතින තත්ත්වය හමුවේ සෝදිසි කිරීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අතිශය සංකීර්ණ අධීරකට එළඹ ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළා. අතුරුදන් වූ සබ්මැරිනයට සමාන යාත්‍රාව තුළ සිටි පුද්ගලයින් පස් දෙනා අතර බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු, ප්‍රංශ ජාතිකයෙකු සහ පාකිස්තාන ජාතික පියපුතු දෙපළක්ද වන බවයි මෙවන විට තහවුරු කරගෙන ඇත්තේ. ඔවුන් ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා පෞද්ගලික ආයතනයක් විසින් සංවිධානය කරන චාරිකාවක් මගින් ඇට්ලන්ටික් සාගර පතුලට ගොස් තිබුණේ කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් සීමාවෙන්. චාරිකාව සඳහා එකයිකු දැරිය යුතු පිරිවැය ඇමරිකානු ඩොලර් 250,000ක්. නෙට් නිවුස් නිමාව මීලග නෙට් නිවුස් 10:12ට එතෙක් පැයෙන් පැය නෙට් ටොප් නිවුස් ඔෆ් ද අවර් බලාපොරොත්තු වන්න. නෙට් නිවුස් වැඩි තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. නෙට් නිවුස් ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.